තෙරුවන් සරණයි සත්පුරුෂ නිවහනේ ඉන්න සියලුම සත්පුරුෂය තේරුම් ගන්න ඕන මේ ලෝකේ හොඳ සහ නරක කියලා දෙකක් තියෙනවානේ හැම දෙයකම මේ දෙක තියෙනවා සුදු කිව්වොත් කළු හොඳ කිව්වොත් නරක කුසල් කිව්වොත් අකුසල් ඒ විදිහට හැම එකක්ම මේ දෙකක් එක තමයි මේ ප්‍රයත්න තියෙන්නේ එතකොට අපි බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකේ අපි විතරක් ඉන්න ඕන හොඳ අය විතරක් ඒක කවදාකවත් නෑ හොඳ කියන එක සාපේක්ෂව තියෙන නරකට සාපේක්ෂවනේ දැන් ලෝකේ නරක කියලා දෙයක් තියෙන නිසා තමයි අකුසල් කියලා දෙයක් තියෙන නිසා තමයි පව් කියලා දෙයක් තියෙන නිසා තමයි මේ විදිහට අපි යහපත් පැත්තක් දියුණු කරන්න උත්සාහ කරන්නේ එතකොට ඒ මිනිස්සුන්ගේ වැඩේ කරනවා අපි කැමති වුණත් අකමැති වුණත් ඒක ලෝකේ හැටිනේ දැන් බුදුරජාණන් වහන්සේ ඉන්නේ කාලේ බුදුරජාණන් වහන්සේට ළඟ හිටපු දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල් පෙරළුවා නොයෙක් විදිහේ නිඳා කළා අපහාස කළා කාන්තාව පවා මරලා හංගලා ඒ මිනිමරුන් චෝදනා පවා දැම්මයි කියනවා නේද එතකොට ඒක කවදාවත් අවසානයක් නැහැ එක අවස්ථාවක ඔය සිද්ධවීම සිදු වුණාට පස්සේ පරිබ්‍රාජකේ වගේක් නැත්තම් නිගන්ට පිරිස් වෙන්න ඕන කොහොම හරි බුදුරජාණන් වහන්සේට ඒ චෝදනාව දාපු වෙලාවේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වැඩියානේ පිණ්ඩපාත වඩිනකොට මිනිස්සු හරියට දොස් කියනවා ඉතින් ඒක ලෝකෙ හැටිනේ ඒ වගේ දෙයක් වුණාම පස්සේ මිනිස්සු හරියට වැරදි කරන්නේ නැහැ වගේ වැරදි කරන එක ගැන දැක්කම දොස් කියන හැබැයි කවුරුත් රහසේ වැරදි කරන එක තමයි ලෝක ස්වභාවය රහසින්වත් පවු නොකරන අය ඉන්නේ බුදුරු විතරයි බුදු රහතන් වහන්සේලා විතරයි එතකොට තේරුම් ගන්න ඕන අනිත් සෑම කෙනෙක් අතින්ම පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වෙනවානේ ඉතින් ඒ විදිහට මිනිස්සු දොස් කියනකොට බනිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කිව්වා අපි ස්වාමීන් වහන්සේ වෙන පළාතකට යන් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ පළාතේ ඌ වගේ දෙයක් වුණොත් තව දිහාකට යන්න වෙනවා. එහෙදී වුණොත් තව දිහාකට යන්න වෙනවා. එහෙදී වුණොත් ආයෙත් විනෝඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඇවිද ඇවිද ඉන්න වෙනවා හොඳ තැන් හොයලා හොඳ මිනිස්සු හොයලා අපිට ඇවිදින්න වෙනවා. එහෙම එකක් නැහැ. ලෝකයේ හැම තැනම හොඳ සහ නරක දෙකම තියෙනවා. සත්පුරුෂය අසත්පුරුෂ දෙකොල්ලම ඉන්නවා. පව කරන අය පින් කරන අය දෙකොල්ලම ඉන්නවා. ඒක නිසා මේක තේරුම් ගන්න තේරුම් අරගෙන අපි මේවාට අහුවෙන්නේ නැතුව අපි ඒවා බලන්නේ නැතුව අපි අකුසල් පහල කරගන්නේ නැතුව ඒ නිසා අපි අපේ ගමනේ යමු ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනේ වහන්න ඒවා අහම් මකලා දාන්න ඉතින් වැඩකට නැත් දේවල් වැඩක් නැන්න කුණ ගොඩවල් යමක් දැක්කහම අකුසල් නම් ඇති වෙන්නේ යමක් ඇහුවාම අකුසල් නම් ඇති වෙන්නේ ඒ වෙද්දී අපි ප්‍රතික්ෂේප කරද්දී අපට හොඳ අවස්ථාවක් අපේ කර්මෛත්‍රිය බලන්න ඊළඟට අපි ධර්මයේ තුල ඉන්නවද කියලා බලන්න අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ පරීක්ෂා කරලා බලන්න ඔය අපට ඇවිල්ලා ඉන්නේ ගුරුවරු කියලා හිතාගන්න එච්චරයි කරන්න තියෙන්නේ අර මහායාන කතාවක් තියෙනවනේ මහායාන එන කතාවක් එක හරි ලස්සන කතාවක් ඒකේ ස්වාමීන් වහන්සේලා මහා ගොඩක් පාලනය කරගෙන හිටපු ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා ඔය පිරිසිල්ලු පොඩි එක හාමුදුරු කෙනෙක් හරි සැරපරුස කෙනෙක් හැම වෙලේම රණ්ඩු කරනවා කලබල කරනවා දැන් ඉතින් අර හොඳට පිළිවෙලකට ඉන්න හාමුදුරු රුටි කෑවිල්ලා උන්වහන්සේට කිව්වලු ස්වාමීන් වහන්ස අපි මෙහෙන් යනවා යන්න අපිට මෙහෙ ඉන්න බෑ අර ඉන්න දෙන්නේ නැහැ මේ වගේ වැඩ කරනවා කියලා දොස් කිව්වලු යන්න දැන් ලෑස්ති ඒ පාර අර හාමුදුරුවන්ට එන්නේ කිව්වලු කොටම ඇවිල්ලා කැඳවලා ඒ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වලු මෙතන දැන් ඉන්න ඔක්කොම මෙයා ඇර ඒ කියන්නේ වැරදි කරන කෙනා ඇර අනිත් සියලු දෙනාම මෙහෙම පිට වෙලා යන්න ඒගොල්ලෝ දැන් එක්කෙනෙක්වත් ඉන්න එපා ඒගොල්ලෝ ඕගොල්ලෝ ඔක්කොම හැදිච්ච අයනේ හැදිච්ච අයර මෙතන වැඩක් නැහැ ඕගොල්ලෝ යන්න අර නැහැදිච්ච එක්කෙනා දඟ කරන එක්කෙනා වැරදි කරන එක්කෙනා මං එයා හදාගන්න කිව්වලු එදා මෙයාත් හැදුනලු ඒක හරි ලස්සන කතාවක් ඒක හන්ද වෛර කරන මිනිසුන්ට වෛර කරනවා නම් අපි මේ සත්පුරුෂ නිවහනේ ඉන්න එකේ තේරුමක් නැහැ
දේශකරණ කායට දේශ කරනවා නම් අපි මේ සත්පුරුෂ නිවහනේ ඉන්නවා කියන්නේ බොරුවක් නේ. ඊළඟට ඔය වගේ අදහස් පළ කරන අයට අපි බනිනවා නම් දොස් කියනවා නම් අපේ හිතනේ අපිරිසිදු වෙන්නේ. අපේ හිතන එකෙන් අකුසල් පිරෙන්නේ. ඉතින් අපි ගොහවත් ඉන්න කෙනෙක් නිසා අපි මොකටද අකුසල් කරගන්නේ? අපිට තියෙන්නේ ඇස් දෙකට පේන එක නොබලා ඉන්න එක, කන් දෙකට ඇහෙන එක නොහා ඉන්න එක, මගේ අරන් පුළුවන් තරම් මගේ අරලා ඉන්න එක. බුදුහාමුදුරු දේශනා කරන්නේ පරිවර්ජනා පහතබ්බා සමහර ආශ්‍රව දුරු කරන්න තියෙන දෝ විදිහට. පරිවර්ජනා පහතබ්බා කියන්නේ ඒකයි. අපිට ගැළපෙන්නේ නැති අය නම් ගැළපෙන්නේ නැති අයගේ අසුර අපි අයින් කරගන්න ඕනේ. ඒක තමයි නිදහසනේ. අන්න ඒ විදිහට පරිපේව පරිවර්ජනා පහතබ්බා. දැන් ඕකෙන් අපේ ආශ්‍රව නැති වෙන්නේ. අපි මේක ධර්මයේ පැත්තෙන් බැලුවාම ඒක පරිවර්ජනා පහතබ්බා කිව්වේ ඒක දුරු කළේ නැත්නම් අපි ඔකට ප්‍රතිචාර දක්වලා හරියක් කරනවා. ඊට පස්සේ ආ ප්‍රතිකුලොත් මොන හරි තව දානවා. ඉතින් ඒක කවදාකවත් අවසානයක් නැහැ. අපි නිහඬව නිස්සබ්දව අපේ ගමන යනවා. ඉතින් ඒක නිවටකමක් හැට තමයි බොහෝ අය දකින්නේ. ඒ සාමාන්‍ය මිනිස්සු කියන කතාවක් නෙවෙයි. ඇයි ඔයගොල්ලන්ට මොකට කරන්න දෙයක් තිබුණේ නැද්ද? ඇයි ඔය මිනිහට ගහන්න තිබුණේ නැද්ද? බනින්න තිබුණේ නැද්ද? මොහොනේ සාමාන්‍ය සමාජය කරන්නේ. ඉතින් අපි ගැහුවට ගහන බන්නට බනින ඌ වගේ කැලාපත්තරේ වට ප්‍රතිඋත්තර හැඩට කැලාපත්තරේ යවන පිරිසක් වුණොත් මොන සත්පුරුෂයෝද අපි? ඒ නිසා අපි ධර්මයෙන් මේ කාරණේ ජයගමු. හැම දෙනාම මෙත් වඩමු. ඒ අතර මහායාන ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒගොල්ලොත් හැදී කවදාද මොකද අපි හැදිච්චානේ. දැන් අපි මේ ඔක්කොට ප්‍රතිචාර දක්වන්න යන මේ මෙහෙම මෙහෙම දෙයක් වුණා කියලා අපි හැදිච්චානේ. ඉතින් අපි හැදිච්චාට ප්‍රශ්නයක් නැහැ. නැහැදිච්ච මිනිස්සු අපි හදාගමු. මෙච්චරයි කරන්න තියෙන්නේ. කවුරුත් මෙත් වඩලා ඔගොල්ලන්ගේ පාඩුවේ ඔගොල්ලන්ගේ දන්න ධර්ම කාරණයක් ඉදිරිපත් කරන්න අපටත් විවේකීලාට ඒවට පිළිතුරු සපයන්න අපි අපේ ගමනේ යමු. අපි ධර්මයෙන් ජයගමු. එච්චරයි. තෙරුවන් සරණයි.